සම්තෝ කයි අදාසක මාත්‍ය දැකලා තිනව නේද වැවේ වතුර කිරලා තිනව ඒ වතුර කොච්චර නිෂ්කලංකද දැක්කාම අපේ සිත නිවිලා යන්න තරම් නිෂ්කලංකයි මාත්‍ය දැකලා තිනවද දිහැලි ගලනවා ක කොච්චර කලබලද දැක්කාම නිවිච්ච කට්ටියක සිතත් කම්පා කරන්න තරම් කලබලයි ඒ වතුර වැදිලා විසිරිලා හැප්පිලා තෙරපිලා එකින් එකට ඇප්පිලා සද්දත් එක්ක ගලාගෙන අඹරගෙන ගලනවා පල්ලයට ඒ දැක්කම බය හිතෙනවා මේ ගලාගෙන එන වතුරයි සද්දත් එක්ක මා විකාර විදියට පීඩනකාරීව ගලාගෙන එන වතුරයි කිසිම ශබ්දයක් නැතුව එක තැන රැස් වෙලා තියෙන නිෂ්කලංක වතුරයි අතර වෙනසක් තියෙනවද වතුරේ වෙනසක් තියෙනවද ගලාගෙන එන වතුරත් තැම්පත් වෙලා තියෙන වතුරත් එකමයි වතුරමයි දෙකම පානීය ජලය හැබැයි මේ ක්‍රියාකාරීත්වයේ වෙනසක් විතරමයි තියෙන්නේ ක්‍රියාවෙන් වතුර දෙකක් බවට අපට තේරුණාට ඇත්තටම වතුර එකයි නිශ්චල වුණා වූ සිත චංචල වුණා වූ සිත දැන් බලන්න මම තව පොඩි ප්‍රශ්නයක් අනුපාතක මාත්‍යට හරි ලේසි උත්තර දෙන්න. වැස්ස වයින්. හරි සද්දයි. කනක් ඇයි ඉන්නේ බාරි සද්දයි වැස්ස. දුකින් හරියට සද්දයි වැස්ස. ගන්න වයින්. හැබැයි වැයි වතුර ටික ඔක්කොම එකතු කළාම ඒ සද්ද නැහැ. වැලේ වරුණාම වැයි වතුර පිරීලා තියෙනවා. හැබැයි සද්දයක් නැහැ. එතකොට මේ සද්දේ තිබුණේ කොහෙද? ක්‍රියාව තුළද තිබුණේ? අරියටම කියන්නකෝ මාත්. ඩීඩියා කරලා තියෙන නිසා ඒක අපිට එච්චර දැනුමක් නැහැ. වැස්ස වයින්නවා. හරි දෝංකාරයි. හැබැයි ඒ වැයි වතුර දලනේ සද්ද තිබුණේ. වතුර ටික තටාකයක තැම්පත් කළාට පස්සේ එහෙම නැත්නම් පොළවේ තැම්පත් වුණාට පස්සේ වැස්ස නැහැ. වැස්ස නැවතුණා. හැබැයි කිසිම සද්දයක් නැහැ. සද්දේ කොයිද තිබුණේ නෑ ඒ සද්දේ තිබුණේ වතුර ඇතුළමයි ඒ සද්දය වතුර ඇතුළෙමයි තිබුණේ ඒ සද්දය දැන් තැම්පත් වෙලා සද්දයක් නෑ කියන තත්ත්වයට පත් වුණෙත් ඒ වතුර තුළමයි ඒ වතුරට පුළුවන් නම් සද්දෙන් ක්‍රියා කරන්න පුළුවන් අවශ්‍ය නම් තැම්පත්ව ක්‍රියා කරන්නත් පුළුවන් සිතේ ස්වභාවයත් ඒක වතුරට සමාන කරන්න බෑ අපි පොඩි උපමාවක් ගත්තේ මේ සිතේ ස්වභාවයත් ඒ විදිහටමයි. අපි ලෝකේ තියෙන ගොඩාක් දේවල් කල්පනා කරනකොට අර ගලනවා වගේ, වහිනවා වගේ, හරි ශබ්දයි. හරි දෝංකාරයි. සිතිවිලි එක මෙයා කලබලයි. ගලනවා. ඒකෙන් සිතිවිලි වලින් නිදහස් වුණාම ඒකෙන් අපි ඈත් වුණාම උදකලා වුණාම අර තැම්පත් වතුර වගේ, වැල ඉවර වෙච්ච වතුර වගේ කිසිම ශබ්දයක් නැහැ. මෙන්න මේ අවබෝධය තමයි අපට අවශ්‍ය. භාවනා කරන කට්ටිය රහත් වෙයිද කියලා කිව්වොත් ඒකට ස්ථිර වශයෙන් අපට ඔව් කියලා කියන්න බෑ වෙන්න පුළුවන් හැබැයි හැමෝම රහත් වෙන්නේ නැහැ නම් භාවනාවෙන් කරන්නේ අර කලබලකාරී වතුර ශබ්දයෙන් එන වතුර අර වැවකට තටාකයකට තැම්පත් කරන වාගේ නිෂ්කලංක කරන එකක් කාම් ඩවුන් කරන එකක් ඒ තියෙන්නේ හැබැයි සැබෑ භාවනාව කුමක්ද කියලා මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මම දෙන සරල උත්තරේ තමයි මාත්‍යව භාවනා නොකර ඉන්නේ මඩ රාජකාරීතික කාර්යවල අන්න ඒක තමයි භාවනාව මේ කායානුපස්සනාව වේදනානුපස්සනාව ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාව කියලා කියන මේ සතර සතිපට්ඨාන කමඨාන අපේ ජීවිතයේ හැම මොහොතෙම වැඩෙනවා මේ ඉන්න කොටත් වැඩෙනවා මොකද්ද මේ කියන කාරණාව මොකද්ද මේක මගේ නිවනට ගැළපෙයිද ආම්ද්‍රෝ කියන එක හරියටම මට වඩන්න පුළුවන් එකක්ද මේ කියන්නේ කියලා හොඳට 100න් ආගෙන චිත්තානුපස්සනාව. හරිනේ ඒ කතන්දරේ මගේ ජීවිතයේ තියෙනවා මම මේ කටයුතුලත් ඒ කියන සතර සතිපට්ඨානෙත් එක්කන ධම්මානුපස්සනාව. එනනම් මේ ක්‍රියා හැම දෙයතුලින්ම අපට දුකක් දැනනවනේ මේ හැමතැනම දුකනේ තියෙන්නේ මොනවා කිරුවත් හරියන්නේ නැහැ හැමතැනම එකක්වත් පවතින්නේ නැහැ වේදනානුපස්සනාව. සතරමා භූතයගේ ක්‍රියාවලියක් පේනවා. ඒ සතරමා භූත වලට ඕනෑ විදිහට කටයුතු කරන එක 100න් බලන් විතරයි මට තියෙන්නේ. ඒක කාය අනුපස්සනාව. එහෙනම් මේ ලෝකේ සෑම සත්වයක ඉපදිච්ච දවසේ ඉඳලා මේ පොඩි පොඩි සත්ත්ව පවා ඒගොල්ලෝ කාය අනුපස්සනාව තුල තමයි ඉන්නේ. වේදනා අනුපස්සනාව තුල තමයි ඉන්නේ. හැබැයි මිනිස්සුන්ට ටිකක් වෙනස්.
අර කායානුපස්සනාව වේදනානුපස්සනාව ඉන්න සතාට වඩා ටිකක් වෙනස්. එයා ධම්මානුපස්සනාව චිත්තානුපස්සනාවත් වඩනවා. අර දෙකේ එකට වඩන්නේ. ඒ නිසා එකට මාර්ගඵලයකට එන්න බෑ. අපි කරන හැමදේම අනිත්‍යගේ යාපත වෙනුවෙන් කළාම ඒ නෝනගේ දරුවන්ගේ යාපත වෙනුවෙන් රාජකාරිය වෙනුවෙන් සාසනය වෙනුවෙන් අනිත්‍යගේ යාපත වෙනුවෙන් අපි කටයුතු කළාම ඒ හැමදේ තුලින් අපේ ඒකෙන භාවනාව තමයි වෙන්නේ. මේ ලෝකේ හේතුඵල ධාම හැම තැනම තියෙන. හැම ඇක්ෂන් එකටම රියැක්ෂන් එකක් තියෙනවා. එහෙනම් මෙතන යම්කිසි රියැක්ෂන් එකක් ඇති වෙලා තියෙනවා නම් ඒකට ඇක්ෂන් එක කලින් වෙලා හේතුව කලින් වෙලා. මොකද හේතුව අපි ඒගොල්ලන්ගේ උපස්ථාන අරගත්ත නිසා ඒකට උපස්ථාන කරන්න වෙලා. අපි ඒගොල්ලන්ගේ ළඟ යැපෙන්න වශයෙන් ඉඳලා ඒ යුතුයකම් ලැබපු නිසා දැන් ඒගොල්ලෝ කොච්චර ලොකුණත් ඒ කට්ටියට ඒ යුතුයකම් ටික අපිට කරන්න වෙලා. ඒ හැම දෙයතුලින්ම ගනුදෙනුවක් ඉවර වෙනවා. අපේ කර්මයක් ගෙවෙනවා. අපි නිවනට ලං වෙනවා. හැම දෙෙම ඉවර වෙලා යනවා. මෙන්න මේ විදියට යම් කිසි කෙනෙක් මේක දකිනවා නම් එයා ධම්මානුපස්සනාව වඩනවා. ඇලීමෙන් ගැටීමෙන් තොරව තමන්ගේ සියලෝම කටයුතුයට සම්පූර්ණ කරන්න පුළුවන් නම් ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එයාට ජීවත් වෙන්න පුළුවන් නම් එයා තරම් චිත්තානුපස්සනාව දන්න කෙනෙක් ලෝකේ කොහෙවත් නැහැ. එහෙනම් අපට ඕනේ මේ සංසාරයේ තියෙන පැවැත්ම නවත්තන්න. හැබැයි පැවැත්ම නවත්තන්න බෑ නවත්තපු තැනක ඉඳලා. අපි කියනවා ට්‍රේන් එකෙන් බයින්ඩ කියලා. ට්‍රේන් එකෙන් බයින්ඩ් යාට මොනවද වෙන්න ඕනි ඉතින්ලාම? ට්‍රේන් එක නවත්තන්න ඕනේ. ට්‍රේන් එක නවත්තන්න නැතුව බයින්ඩ විදියක් නැහැ. අපි ගොඩාක් දුරට මේ බයින්ඩ උත්සාහ කරන්නේ යන ට්‍රේන් එකක. අපිට තේරෙන්නේ යන ට්‍රේන් එකෙන් බැස්සොත් මට අනතුරු වෙන්න පුළුවන්. එහෙනම් ට්‍රේන් එක ඉස්සලා නවත්තලා ඉන්න ඕනේ බයින්න. එහෙනම් පිරිනිවන් පාන්න අවශ්‍යයි කියලා ඉතන හැමෝම ඉස්සලා මොකක්ද කරන්න ඕනේ? මේ භව චක්‍රය නවත්තන්න ඕනේ. චක්‍රේ කරකිනවන නවත්තන්න බෑ. එයා පිරිනිවන් පාන්න මොනතරම් උත්සාහ කරත් එයාට නැවත ඉපදීමක් තමයි වෙන්නේ. එහෙනම් අපි මේ පැවැත්ම තුල හිඳගෙන නොපැවැත්මට වැඩ කරන්න ඕනේ. අදයි නොපැවැත්මක ඉඳගෙන යම්කිසි කෙනෙකුට නොපැවැත්මක් වඩන්න පුළුවන්ද කියලා කිව්වොත් බෑ. ඇයි ඒක වඩන්න බැරි? නොපැවැත්ම තුල නොපැවැත්ම කඳුන ගන්න බෑ. වතුරේ ඉන්න කට්ටියට ඒ වතුර පිළිබඳ සංකල්පයක් නැහැ. සීතල දැනෙන්නේ කාටද? එළියේ ඉන්න මිනිසුන්ට. මාළුවට දැනෙන්නෙම නැහැ. ඇයි? එයා ඒ සීතලෙම ඉන්නේ. ඒකට එයා උරු වෙලා. තෙමෙනවා කියන ප්‍රශ්නේ එයාට නෙමෙයි තියෙන්නේ, වේලිලා ඉන්න මිනිසුන්ට. එහෙනම් පැවැත්ම තුල තමයි නොපැවැත්ම පවතින්නේ. එහෙනම් නොපැවැත්ම වඩන්න ඕන කෙනා කොහෙද ඉන්න ඕනේ? පැවැත්ම තුල ඉන්න ඕනේ. දුක නිවා ගන්න ඕන කෙනා, දුකෙන් නිදහස් වෙන්න ඕන කෙනා කොයි දෙන්න ඕනේ? දුක තුල ඉන්න ඕනේ. දුක නැත්තම් දුක නිවා ගන්න ක්‍රමය එයා දන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. එයාට ඒක උගන්වන්නත් බෑ. එහෙනම් අපට වගකීම් වැඩි වෙලා, යුතුයකම් වැඩි වෙලා, ප්‍රශ්න වැඩි වෙලා, අපේ ජීවිතයේ කාර්ය බහුල වෙලා මේ ඔක්කොම අපට ආශිර්වාද. ඒව අපේ පෙර සංසාරේ කුසල් මේ පාල වෙලා තියෙන්නේ. ඒ හැම පැවැත්මක් තුලම අපි නොපවතිනවා නම් ඒගොල්ල තමයි අපට උදව් කරලා තියෙන්නේ පිරිනිවන් පාන්න. ඒ හය තමයි අපේ ගුරුවරු. අපේ විමුක්තිය නිවන අපට අඳුන්වලා දෙන. ඒ පැවැත්ම තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. සතර සටිපට්ඨානේ ඒ පැවැත්ම තුල හඳුනාගෙන ඒක 100ෙන් පවත්වන්න ඕනේ. 100ෙන් ගිටියම ඇති අනිත් ඔක්කම නිකන් වෙනවා. දැන ගැනීම පමණයි අවශ්‍ය. ගොඩාක් දුරට ඒ සතර සටිපට්ඨානේ අපට දැනෙනකොට අපි ඒක දැනගන්නේ නැහැ. අසුවලා මේම කළා, අසුවලා මේම කිව්වා, අසුවලා මේක ගත්තා, මේ දේවල් වැරදි, මේ විදිහට කරන එක ගැළපෙන්න, මේ විදිහට එකක් දකින්නවා. ඒක කායානුපස්සනාවෙන් දකින්නේ. ඒක වේදනානුපස්සනාවෙන් තේරුම් ගන්නෑ. ධම්මානුපස්සනාවෙන් සැනසෙන්නේ. චිත්තානුපස්සනාවෙන් නිදහස් වෙන්නේ. මේ කාරණා අතර තමයි තියෙන්නේ. කායානුපස්සනාවෙන් තේරුම් ගත්තා නම්, වේදනානුපස්සනාවෙන් නිදහස් වෙනවා නම්, චිත්තානුපස්සනාවෙන් එයා ඒ හැමදේම ප්‍රත්‍යක්ෂ කරනවා නම් මේ කියන ප්‍රශ්නයක් එයාට නැහැ. උදේ ඉඳලා රෑ වෙනකන් සතර සටිපට්ඨානය තමයි මේ ලෝකේ හැමෝම වඩන්නේ කියලා කිව්වොත් කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. නමුත් ඇත්ත ඒක තමයි.
ඒක අතට ගන්නකොට කායානුපස්සනාව. ඒක බොනකම් කිසිම සාහනයක් නැහැ. මේක බී ගන්න ඕනේ. මැස්සෙක් වැටෙන්න බෑ. රස්නේ නිවුනම බොන්න බෑ. රස්නේ තියෙද්දි බොන්න ඕනේ. ඒක කලබලයි. ඒක බොන හැම මොහොතෙම රස දැනෙනවා. ගිල්ලට පස්සේ රස නැහැ. ආයි ගත්තාම රස දැනෙනවා. ගිල්ලම රස නැහැ. ආයි ගත්තාම රස දැනෙනවා. ගිල්ලම රස නැහැ. මේ හැම තප්පරයක් ගන්න මොනතරම් ස්පර්ශයෙන් වේදනා හට ගන්නවද? මේ ලෝකේ එකක්වත් පවතින්නේ නැහැ. එකක්වත් පවත්තන්නත් බෑ. ඒ තේ ටික අපට කියනවනේ. උදේ පාන්දර කට හොදලා තේ කතට ගත්තම තේ ටික කියනවා සතර සටිපට්ඨානෙ. මේ රස ඒකාකාරීව පවතින්නේ නැහැ. තේ කෝප්පේ ඉවර වෙච්ච ගම ඒක නැහැ. ඊට පස්සේ ඒක ආයි ගන්න බෑ. එකක්වත් පවතින්නේ නැහැ. මේ ලෝකෙ හැමදේම අනිත්‍යයි. ඒ අනිත්‍ය ලෝකයේ තුල යමෙක් යමක් පවත්වන්න හදනවා නම් එතන තමයි දුක නිර්මාණය වෙන්නේ. අනිත්‍ය ලෝකයේ තුල එයත් අනිත්‍ය වෙලා ඉන්නවා නම් කිසිම මායයකට බැරිලු එයාට අත තියන්න. එයා දුක අඳුන ගන්න නැති කෙනෙක්. සමහරට රාහත් නොවෙන්න පුළුවන්. හැබැයි එයාට දුක අඳුන්නන්න බෑ. මෙන්න මේමයි දුක කියලා කියන්න බෑ අඩයි. එයා නොපවතින ලෝකයේ තුල නොපවතිනවා. හැබැයි අපේ දෝෂයක් තියෙනවා. මොකද්ද? නොපවතින ලෝකයේ තුල අපි පවතිනවා. එතන තමයි දෝෂේ තියෙන්නේ.